සියලුම් දෙනා වෙනදා වගේම ආයුබෝවන් කියලා පිළිගන්නවා මගේ YouTube channel එකට. අද මම කතා කරන්න යන්නේ ඔයාලඟ සමහරලාට unlimited data plan එකක් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ යාළුවෙට data නැති වෙලාවක ඔයාට ඔයා සමහරලාට ඔයාගේ sim එක දීලා data ගන්න කියන ඒ වගේ අවස්ථා ඇති. මං කියන ඔයාලා එහෙම sim ගලවන්නේ නැතුව කොහොමද ඔයා ගාව ඩේටා වැඩියෙන් එහෙම තියෙනවා නම් වෙනත් කෙනෙක් එක්ක ෂෙයා කරලා ඔයත් ඔන්ලයින් යන්නේ කොහොමද කියලා, එයත් ඔන්ලයින් සහ ඔයත් ඔන්ලයින් යන්නේ කොහොමද කියලා තමයි මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. මෙතෙන්දී ඇත්තම කිව්වොත් හැක් කිරීමක්වත් එහෙම කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. මේක ඔයාට නෙවෙයි, ඔයාගේ අනිත් කෙනාගෙන් ඔයාට උනත් ඒ විදිහට ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මත අන්ලිමිටඩ් ඩේටා ප්ලෑන් එකක් වෙන්න ඕනේ නැහැ. ඇත්තම කිව්වොත් ඔයාගේ MB 10ද තියෙන්නේ. ඒ MB 10 අනිත් කෙනත් එක්ක ෂෙයා කිරීමේ හැකියාව තියෙනවා. ඒ දෙන්නටම යූස් කිරීමේ හැකියාව තියෙනවා. ඔයාලා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් මේ වීඩියෝ එකට පල්ලෙහාන් තියෙන රතු පාට subscribe button එක click කරන්න, ඊට පස්සේ bell සලකුණක් click කරන්න. එතකොට තමයි මම දාන videos වල notification එක ඔයාගේ phone එකට ගන්න පුළුවන් වෙන්නේ. හරි, අපි ඉස්සරහට කියලා බලමු කොහොමද මේක කරන්න කියලා. හරි, ඔයා හිතනද ඔයාගේ phone එකෙන් ඔයා වෙන කාට හරි කාටන්නේ ඔයාලා වෙන පිරිසකට හරි ඔයා හිතන්න ඔයා data දෙනවා කියලා. ඔයා ඔයාගේ phone එකේ නැත්නම් ඔයාගේ sim එකට තියෙන data ඔයා වෙන කෙනෙක්ට දෙනවා නම් ඔයාගේ phone එක ඔයා මේ විදියට මම මේ කියන විදියට ඔයා කරන්න ඕන. ඒ තමයි ඔයාලගේ මේ shortcut වල ඇති මේ විදියට Wi-Fi hotspot, එහෙම නැත්නම් mobile hotspot, ඒ වගේ මොනවාරි hotspot කියලා දෙයක් ඇති අනිවාර්යෙන්. මේක Wi-Fi hotspot වෙනවා සමහර ෆෝන් වල තියෙන, නැත්නම් mobile hotspot කියලා ඇති. ඔයාට කරන් තියෙන්නේ ඔයා එන්න එක ඔයා click කරන්න ඕනේ මේකෙන්ද. ඔයා තමයි මෙතෙන්දි data දෙන්නේ. ඒ කියන්නේ ඔයාගේ phone එකේ තමයි Wi-Fi router එකක් ඔය ක්‍රියා කරන්න කියලා ඔයා නිකන් හිතන්න. එතකොට ඔයා මෙතෙන්දි data දෙන හින්දා ඔයාගේ phone එකේ ඔයා මෙන්න මේ Wi-Fi hotspot කියන එක on කරන්න ඕන. හරි, මෙන්න මේ විදිහට Wi-Fi hotspot on කරාම ඔයාලගේ මෙන්න මේ විදිහට ඔයාලට බලන්න පුළුවන් මේ notification එකක් වැටුණා. මෙතෙන්ද ඇත්තමකුත් මගේ තියෙනවා කිසිම කෙනෙක් බින්දුවයි connected. ඒ වගේම ඔයාලට block කිරීමේ හැකියාවකුත් තියෙනවා. කිසිම කෙනෙක් block කරලත් නැහැ, කිසිම කෙනෙක් සම්බන්ධලත් නැහැ කියලා මෙතෙන්දි පෙන්වුම් කරනවා. ඔයාලට කරන් තියෙන්නේ මෙන්න මේ click කරන්න ඕන. click කරාම ඇතමකෝ සමහර ෆෝන් වල මේකේ පාස්වර්ඩ් එක මේ විදිහට ඒ ක්ලික් කරගාම පෙන්නනවා. මෙන්න මේ ෆෝන් එකේ නම් ඔයාලට මේ setup Wi-Fi hotspot කියන එකට යන්න ඕන. හරි, ඊට පස්සේ එතෙන්ද ගියාම මෙන්න මේ විදිහට මගේ Wi-Fi hotspot අදාළ පාස්වර්ඩ් එක පෙන්වන්න කරනවා. මෙන්න මේ පාස්වර්ඩ් එක ඔයා වෙන කෙනෙක්ට ඔයා data දෙන්න බලාපොරොත්තු වෙන ඉන්නව නම් එයා මෙන්න මේ පාස්වර්ඩ් ලියා ගන්නව නම් හොඳයි. එහෙම නැත්නම් තව කිහිප දෙනෙක් ඉන්නව නම් ඒ කට්ටිය මේ පාස්වර්ඩ් ලියා ගන්න. හැබැයි මම සමහර ෆෝන් වල දැකලා තියෙනවා Wi-Fi hotspot on කරගපු ගමන් අනිත් කෙනාට data ගන්නකොට එයාගේ කිසිම පාස්වර්ඩ් එකක් ඉල්ලන්නේ නැහැ. හැබැයි ගොඩක් ෆෝන් වල මම දැකලා තියෙන විදිහට නම් මම පාස්වර්ඩ් එක ඉල්ලනවා. කොහොමද මෙන්න මේ විදිහට මේ පාස්වර්ඩ් එක ඔයා වෙන කෙනෙක්ට data දෙනව නම් ඒ කට්ටිය ලියා ගන්න ඕන. හරි, ඊට පස්සේ ඔයාලට එච්චරයි කරන්න තියෙන්නේ hotspot on කරලා මේ වගේ password එක හොයාගන්න. හරි, ඔයා ඊට පස්සේ ඔයාගේ phone එකේ ඒ දේවල් කරලා ඔයාගේ යාළුවෝ phone එකේ, ඒ කියන්නේ data වෙනත් phone එකෙන් ගන්න ඕන කෙනාගේ ඔයා, ඒ කියන්නේ මෙතෙන්දි ඔයා තමයි දායකය වෙන්නේ. දැන් මම කියලා දෙන්න කරන්න ඕන ඔයා අනිත් phone එකේ, ඒ කියන්නේ data ගන්න ඕන phone එකේ කරන්න ඕන, data ලබා ගන්න ඕන phone එකේ. ඊට පස්සේ ඒ ෆෝන් එක වට කරන්න තියෙන්නේ ඒ shortcut වලට යන්න ඕනේ. shortcut වලට ගිහිල්ලා ඔයා මෙතනදී Wi-Fi කියන එක තමයි click කරන්න ඕන. ඊට පස්සේ Wi-Fi click කරාම ඊට පස්සේ මෙතනදී ඇත්තම ගොත් ඔයා කියන්නේ data ලබා ගන්න කෙනා සහ දෙන කෙනා ඉතාමත්ම කිට්ටුවේ ඉන්න ඕනේ. කියන්නේ මීටරයක් වගේ පරතරයක තමයි ඉන්න ඕන. මේක Bluetooth area එක තරම්වත් විශාල නැහැ මේකේ. ඒකෙන්ද මීටරයක් පමණ දුරින් හිටියොත් ඔයාලා දෙන්නටම පුළුවන්
ඔන්ලයින් යන්න. ඊට පස්සේ මිනිම වයිෆයි සෙට් කරාම ඊට පස්සේ ඔය වයිෆයි ඔන් කරන්න ඕන. වයිෆයි ඔන් කරලා ඔය ඊට පස්සේ යන්න ඕන සෙටින් වලට. සෙටින් වලට කියලා වයිෆයි වලට යන්න ඕන. ඊට පස්සේ මෙන්න මේ ස්කෑනින් වෙනවා. ස්කෑනින් වෙනකොට වලට මෙතෙන්දි පෙන්නයි මෙන්න මේ විදියට. يعني දැන්ට ඔන්ලයින් දැන්ට එයාගේ නමට අදාළ මෙතෙන්දි පෙන්නයි අනිවාර්යෙන්ම. ඊට පස්සේ ඔයා එතන ක්ලික් කරලා අර පාස්වර්ඩ් එක ගහුවම ඔයාලට Wi-Fi router එකකින් data ගන්නවා වගේ ඔයාලට පුළුවන් වෙනවා. ඔන්ලයින් නෑම ඔන්ලයින් හැමදේම කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. හරි, මේක තමයි මගේ වීඩියෝ එක. ඔයාලට මොනව හරි තිබුණ තේරුණ නැත්නම් අනිවාර්යෙන්ම පල්ලෙහායින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ලයික් කරන්න. ඒ වගේ මේ දේවල් දන්නේ නැති යාළුවන්ට අනිවාර්යෙන්ම ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේ මතක තව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඊට පස්සේ බෙල් සලකුණත් ක්ලික් කරන්න. එහෙනම් අදට මම නවතින්නම්. තවත් වීඩියෝ එකක් ගෙනකම් ඔයාලට සල් දෙනාටම බුදු සරණයි. ඒ වගේම ජීසු වේටයි.